හරි අපි හත ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ කියන්නේ හත ශ්‍රේණියේ දෙවෙනි පාඩම අපි යන්නේ මේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් රජවරු කියන මාතෘකාව යටතේ අපිට තියෙන අද 19 වෙනි පිටුවේ අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලන සංවිධානය පිළිබඳවයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතනදී අපි තරමක් දුරට මේක සාකච්ඡා කළා යම් ප්‍රමාණයක්. නමුත් අද මම නමුත් ඔයගොල්ලන්ට දැන් සතියක් විතර පහු වෙච්ච නිසා නැවත මුලේ ඉඳන් වගේ පොඩි මතක් කිරීමකුත් කරලා පාඩම කරගෙන යම්. අනුරාධපුර යුගයේ පේන්න තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ පාලනයේදී මේ මධ්‍යගත පාලනය ක්‍රියාත්මක වීම කියන එක. දැන් මධ්‍යගත පාලනයක් කියලා කියන්නේ රටේ සියලුම ප්‍රදේශයන්හි භාරව කටයුතු කරන තනි රජ කෙනෙක් සහ ඒ රජුට තමන්ගේ කාර්යයන් කරගෙන යන්න කටයුතු කරගෙන යනට සහයෝගය දක්වන පරිපාලන අධිකරණ ඊට පස්සේ ගත්තම සිවිල් කටයුතු අයවැය කටයුතු මේ හැම දෙයකටම උදව් උපකාර කරන නිලධාරීන් සමූහයක් මේ නිලධාරීන් සමූහය හා රජතුමා සහ රජුට ඒ සහාය දක්වන පිරිස අතර එකමුතුවකින් රටේ පාලනය කරගෙන යනවා නම් ඒ කියන්නේ මුළු රටේම රටටම බලපැවැත්වෙන තනි නීතියක් තනි සංවිධාන ක්‍රමයක් පාලන ක්‍රමයක් පවත්වාගෙන යනවා නම් අපි ඒකට කියනවා මධ්‍යගත පාලනයක් කියලා. මේ මධ්‍යගත පාලනයේදී පුතේ ප්‍රධානියා වෙන්නේ එතකොට රජතුමානේ. එතකොට මේ රාජ්‍ය උරුමය පැමිණීම ඒ රාජ්‍ය රජතුමා කොහොමදපත් වෙන්නේ? ඒක ඕගලන්ට 10 ශ්‍රේණියට ආවම අපි කියලා දෙනවා එක ඉතාමත්ම ගැඹුරු පාඩමක් ලංකාවේ මේ පාලනය පැවතින ආකාරය. නමුත් ඕගලන්ට තරම 10 වසරට පිය නගන්න කලින් ඕගලන්ට යම් කිසි විදියක පැහැදිලි කිරීමක් විදියට තමයි මේ පාඩමෙන් ගැද පෙරහුරුවක් විදියට යන්නේ. ඉතින් රාජ්‍ය උරුමය ගත්තොත් සාම්ප්‍රදායිකව පුතේ රාජ්‍ය උරුමය ලැබෙන්නේ රාජ පරම්පරාවකින් පැවතෙන කෙනෙකුට පමණයි. ඒක නිකම්ම කෙනෙකුට ලබා ගැනීම හැකියාව නැහැ. ඒ රාජ්‍ය උරුමය තියෙන පරපුරකින් පැවතෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඒ රාජ්‍ය උරුමය ලැබෙන ක්‍රම සම්ප්‍රදායන් දෙකක් ප්‍රධාන වශයෙන් තිබුණා. එකක් තමයි පියාගෙන් පසුව පුතාට රජකම ලැබෙන ක්‍රමවේදය. එතකොට දැන් ඒ යටතේ අපිට දැන් සාමාන්‍යයෙන් රජතුමාව ගත්තම මේ රජතුමාගේ ප්‍රධාන මේ කාර්යයන් කීපයක් තියෙනවා. හා රජතුමාට බැඳුණු කාර්යයන් රැසක් තියෙනවා රජ කෙනෙක් කරන්න ඕනේ. එතකොට සමාජයේ සාමය සමගිය වගේ දේවල් ආරක්ෂා කරගන්න එක, රටවැසියාගේ අභිවෘද්ධියට අදාළ වාරි කර්මාන්ත ඉදිකරන එක, රටවැසියාව ආරක්ෂා කරන එක, රටවැසියාගේ අධ්‍යාත්මික ආගමික සංස්කෘතික දියුණුවට කටයුතු කරන එක මේ හැම දෙයක්ම රජුගේ කටයුතු රජුට බාර වෙලා තියෙන ප්‍රධාන කටයුතු විදිහට තමයි අපි පිළිගන්නේ. එතකොට දැන් රජතුමාව හඳුන්වන්න විවිධ නම් අතීතයේ ඉඳන් පාවිච්චි කරලා තිනවා. මහා රද්ද, මපුරුම, ඊළඟට මපුරු මුක ඔය කියන නම් වලින්. ඒතර මේ මපුරු මුක කියන කතාව මම ඔයගලට කියලා දුන්නේ ලංකාවේ රාජ්‍යත්වයේ පැමිණෙනකොට පැමිණෙන්නේ අර අපි කිව්ව ගෙදරක ගමක ඉන්න පවුලක ප්‍රධානියා වෙච්ච ගෘහපතියා ඒ ගෘහපතින් අතරින් තෝරගත්ත ගමික හෙවත් ගමේ නායකයා ගමිකයන් අතරින් තේරීපත් වෙන ප්‍රමුඛයා ඒ ප්‍රමුඛවරුන් අතරින් තේරීපත් වෙලා ඉදිරියට එන කෙනෙක් තමයි ඔය මපුරුමුක කියන වචනය පටබැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ පරුමුඛයින්ගේ නායකයා තමයි මපුරුමුඛ වෙන්නේ. එතකොට සමහර තැන්වලදී දැන් ওই මහාවංශයේ එහෙම සඳහන් වෙලා තියෙනවා මේ රජතුමාව විවිධ නම් වලින් විවාහර කරලා දිනවා. මහාවංශයේ එක් එක් තැන්වලදී සමහර කට්ටියක මේ භූමිපා කියලා හඳුන්වලා තියෙනවා. භූපති කියලා හඳුන්වලා තියෙනවා. භූමති මේ භූපති නරුත්තම කියලා නමින් හඳුන්වලා තියෙනවා. නරින්දෝ කියලා හඳුන්වලා තියෙනවා. බුද්ධිමා කියලා හඳුන්වලා තියෙනවා. දරණිපති කියලා හඳුන්වලා තිනවා. ඉස්සරෝ මහායස්සෝ කියලා හඳුන්වලා තිනවා. ඉතින් මේ භූමිපාල, නරපාල, මහීපාල, නරාධිපති මේ එක එක නම් වලින් මේ රජවරුන්ව හඳුන්වලා තිනවා. එතකොට රජ කෙනෙක්ව පත් වුණාම පුතේ මේ රජ කෙනෙක් සතුව විවිධ ගුණාංග තිනවා. ඒකයි මම කිව්වේ මේ රජතුමා වෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කෙනෙකුට හිතන්න පුළුවන් රාජ පරම්පරාවක් තිබුණු පළියටම රජ වෙන්නත් බෑ.
ඒ රජ කෙනෙක් වෙන්න කලින් එයාට දානය සීලය පරිත්‍යාගය ඍජු බව මෘදු බව තපස ඊට පස්සේ අක්‍රෝධය අවිහිංසාව ඊට පස්සේ අග්‍රෝධය මෛත්‍රිය වගේ මේ දස ගුණ යුකින් යුක්ත වෙන්න ඕනි ගුණයන් 10කින් යුක්ත වෙන්න ඕනි දා රජ කෙනෙක් මහජනතා ඇත්තම ගෝල් මේ රජ මපුරු මපුරු කියන මපුරු මුක කියන එක සමහර තැන් වල හඳුනලා තියෙන්නේ මේ ජනතාව සතුටු කරන්නා කියලා මහජනතාව සතුටු කරන කෙනා එතකොට රජතුමාව දැක් රජතුමාගේ වචනය කියවෙනකොට මහරජතුමා කියන වචනේ කියවෙනකොට ජනතාව ප්‍රීතියෙන් ඉපිලලා යන්න ඕනේ. ඒ කියන්නේ ජනතාවට රජතුමා ඉන්න එක පුදුමාකාර සතුටක් වෙන්න ඕනේ. හරියට දැන් ඔයගලගේ තාත්තා කොයි හරි ගමනක් ගිහිල්ලා මාස ගාණක් එන්නේ නැතු ඉඳලා එකපාරටම ගෙදරට ආවම ඔයගලගේ හිතට දැනෙන සතුට තියෙන්නේ. ඒ මොකද ඒ තාත්තා තමයි ගෙදර නායකයා. ඕගොල්ලෝ තාත්තත් එක්ක තමයි ගොඩක් දේවල් කතා බහ කරගන්නවා එහෙම යනවා තාත්තා තමයි ඕගොල්ලන්ව හැමතිස්සෙම ආරක්ෂා කරන්න එකයි යන්න හැමදේම ඉන්නේ ඉතින් එයාව දැක්කම අපිට ඇති වෙන සතුට අන්න ඒ විදියට රටේ මහජනතාවට තමන්ගේ රජතුමාව දැක්කම පුදුමාකාර වූ ගෞරවයක් ඇති වෙන්න ඕනේ පුදුම අනුපමේය වෙච්ච පුද්ගලයෙක් වෙන්න ඕනේ පුද්ගලයා අසම සම කෙනෙක් වෙන්න ඕනේ රජතුමා ඒකයි මිනිස්සු දන නමල හිස නමල රජතුමාට ආචාර කරන්නේ රජතුමා වෙනුවෙන් සේවය සපයන්නේ එතකොට මේ කෙනෙකුට එකපාරටම එතන දෙන්න බෑ. එතකොට රාජ්‍යත්වයේ කියන එක පුතේ ක්‍රම දෙකකට ලංකාවේ ගමන් කරලා තිනවා. ඒක ගොඩක් කාලවට තමන්ගේ පියාගෙන් පසුව වැඩිමහල් පුතාට රජකම ලැබිච්ච අවස්ථාව තමයි බහුතරයක් ඉතින් පියාගෙන් පසුව අගවිසවගේ වැඩිමහල් පුතාට රජකම ලැබිච්ච අවස්ථාව තමයි ගොඩක් කාලවට අපිට දකින්න ලැබෙන්නේ දැන් අපිට මේ වගේ අවස්ථා වල උදාහරණ කීපයක් ඕගලන්ට ඉදිරිපත් කළොත් දැන් ඕගොල්ලෝ දන්නවා මේ දේවානම්පියතිස්ස රජතුමාට පස්සේ රාජ්‍යත්වයට පැමිණීමේදී රාජ්‍යත්වයේ ගමන් කරපු ආකාරය ඊට පස්සේ මා පරාක්‍රම බහුරත්තුමාගෙන් පස්සේ රාජ්‍යත්වයේ ගමන් කරපු ආකාරය उदाहरण गणनावा ඒක ඒක සාර්ථක වෙන්නේ අවසානයේදී කාශ්‍යප රජතුමාගේ මරණය තමයි එතනින් උරුම වෙලා තියෙන්නේ. දැන් විජේ රජතුමා ගත්තම ගන්නකො දැන් විජේ රජතුමා ලංකාවේ ඔය තම්බපන්ණී ප්‍රදේශයේ පමණක් පාලනය කළා වුණා. ඔහුගෙන් පස්සේ නිත්‍යානුකූල රාජ්‍ය උරුමයක් නැති නිසා එයාගේ සොහුයුරා වෙච්ච විජය ඒ කියන්නේ විජේගේ සොහුයුරාගේ පුතාට කතා කරනවා එන්න කියලා. නමුත් එයා ඒ වෙනකොට ලාටරට රජ වෙලා නිසා බාලම පුතා වෙච්ච පණ්ඩුවාස දේව වෙනවා ලංකාවට රාජ්‍යත්වයේ ගන්න. එසේ පණ්ඩුවාස දේවට පස්සේ පියාගෙන් පුතාට උරුම වෙන තත්ත්වය අරදී තමයි අබේ කුමාරයාට අගරජකම යන්න යන්නේ. ඒතකොට දැන් පණ්ඩුවාස දේවගෙන් පස්සේ රාජ්‍යත්වයේ පුතේ මාමාවරු 9 දෙනෙක් ඝාතනය කරලා පණ්ඩුකාභය රජතුමා ලබා ගන්නවානේ. අපි 7 දෙනෙක්ව ඝාතනය කරලා. එතකොට පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයේ ලැබෙන්නේ මුටසීව රජතුමාට. කියන්නේ පණ්ඩුකාභයේගේ මේ වැඩිමහල් පුතාට. ඊටසේ මුටසීව රජතුමාගේ ඉන්න රජව දුවල එක්කෙනෙක් ඉඳලා තිනවා පුතු මට මතකෙදි නම දෙනෙක් ඉන්නවා. ඒකෙන් දෙවිනි පුතා තමයි දේවානම්පියතිස්ස. මොකද පළවෙනි පුතා රාජ්‍යත්වයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා දේවානම්පියතිස්ස සමා වෙන තිස්ස. දේවානම්පියතිස්ස ඉඳන් පස්සේ එහෙම රාජ්‍යත්වයට පැමිණෙනවා. එතකොට දැන් දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ උත්තිය මහාසිව සුරතිස්ස කියලා තමන්ගේ දරුවෝ ටික පිළිවෙලට රජ වෙනවා. ඒ නමුත් දැන් ඕගොල්ලෝ දන්නවනේ ওই සුරතිස්ස රජතුමාගේ කාලේ ලංකාවේ සේනගුත්තික කියලා එක්කෙනෙක් කියලා ආක්‍රමණය කළා අත්පත් කරගන්නවනේ. නැවත වතාව සේනගුත්තික වෙලවල දාලා අර සුරතිස්සගේ සහෝදරයා වෙච්ච අසේල ලංකාවේ රජකම ගන්න. අන්තිමට අසේල රජතුමා වෙලවල දාලා එළාර රජ වෙනවා. එතකොට ওই විදිහෙම තමයි දැන් දුටුගමුණ රජතුමාගේ රාජ්‍යත්වය එන්නේ කොහොමද? කාවන්තිස්ස රජතුමාගෙන් පස්සේ අගරජකම ලැබෙන්න ඕනේ දුටුගමුණ කුමාරයාට. නමුත් එහෙම තියෙද්දි සද්ධාතිස්ස රජ වෙන්න හදනවා. නමුත් සියලු දෙනාම එකතු වෙලා එක ප්‍රතික්ෂේප කරලා දුටුගමුණ කුමාරයා රජ වෙනවා. නමුත් එතන මොඩි අපිට දෙයක් එනවා. දැන් උතන දුටුගමුණ කුමාරයාගෙන් පස්සේ
ලංකාවේ රාජ්‍යත්වය ලැබෙන්න තියෙන්නේ හරිනම් එයාගේ පුතා වෙච්ච සාලිය කුමාරයාට. නමුත් සාලිය කුමාරයා රාජ්‍යත්වය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. එයා එපයි කියලා කියනවා. ඒ නිසා තමයි දුටුගැමුණු කුමාරයාගේ වැඩිමහල් සොහොයුරා වෙච්ච සද්ධාතිස්ස කුමාරයාට ලංකාවේ රාජ්‍යත්වය යන්නේ. ඉතින් සද්ධාතිස්සගෙන් පස්සේ එයාගේ වැඩිමහල් පුතා ලජ්ජතිස්ස තමයි ලංකාවේ රජ වෙන්නේ. එතකොට ලජ්ජතිස්සට පස්සේ එහෙම ලජ්ජතිස්ස රජතුමාගේ රාජ්‍යත්වය ලබා ගන්න තියෙද්දි මේ තුලන්තක ඔගොල්ලෝ අහලත් ඇති මේ කතාව. ඔව් තුලන්තන කියලා පුද්ගලෙක් බලහත්කාරයෙන් රාජ්‍යත්වය ගන්නවා. නමුත් අවසානයේදී භික්ෂුන් වහන්සේලා සීල දිනාම එකතු වෙලා ලජ්ජතිස්සව රජ කරවනවා. ඊට පස්සේ ලජ්ජතිස්සගෙන් පස්සේ යාගේ වැඩිමහල් පුතා කල්ලාට නාග රජතුමා රජ වෙනවා. දැන් ওই විදිහට කල්ලාට නාගගෙන් පස්සේ ඒ කියන්නේ කල්ලාට නාග රජතුමාව ඝාතනය කරනවා මහරත්නක කියලා සෙනවියේ රාජ්‍යත්වය ගන්න. ඊට පස්සේ කල්ලාට නාගගේ බාරසෝවිරා තමයි වට්ටගාමිනී අපේ නැත්නම් මේ වලගම්බ රජතුමා අන්තිමේදී මහරත්නකව මරලා වට්ටගාමිනී රජතුමා රජ වෙනවා. ඒකෙන් මම මේ කියන්න හදුවේ ඕගලන්ට විවිධාකාර සොහයුරු රජ වෙච්ච අවස්ථා තියෙනවා, අගබිසවගේ පුතා රජ වෙච්ච අවස්ථා තියෙනවා. මේ මොකද්ද මම මේ කියන්න හදන්නේ? ලංකාවේ රාජ්‍යත්වයේ ගමන් කරන සම්ප්‍රදායන් දෙකයි තියෙනවා. ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායන් දෙකයි තියෙනවා. ඒ තමා රජතුමාගෙන් පස්සේ රජතුමාගේ අගමෙහෙසියගේ වැඩිමහල් පුතා හෝ රජතුමාගෙන් පස්සේ රජතුමාගේ වැඩිමහල් සොහයුරා. මේට අමතරව මේ කිසිම දෙයක් නැති අවස්ථාවන් වලදී සමහර වෙලාවට දියණියගේ පුතා රජ වෙච්ච අවස්ථා තියෙනවා. හරිද? ඒ කියන්නේ තමන්ට පුතු නැහැ. දියණියක් ඉන්නවා, දියණියගේ පුතා රජ වෙච්ච අවස්ථා තියෙනවා. ඊට පස්සේ ගත්තම අවසාන කාලේ වෙනකොට බිරිඳගේ සහෝදරයා රජ වෙනවා. දැන් අපි කියන්නේ නායකකර වංශික පෙළපතේ හැටියට ඒ වගේ රජ වෙච්ච අවස්ථාත් ලංකාවේ පේන තියෙනවා. කොහොම වුණත් ප්‍රධාන වශයෙන් අනුරාධපුර යුගයේදී ලංකාවේ රාජ්‍යත්වය ගමන් කරන ක්‍රම දෙකක් තිබුණා. ඒ ක්‍රම දෙක තමයි මම කිව්වේ. මේ රජකම ගන්නකොට මොකද වෙන්න ඕනේ? රජකම ගන්නකොට මේ ඉබේ ඇවිල්ලා රජකම ගන්න බෑ. රාජ්‍ය උරුමය අයිති වෙලා තියෙන කුමාරවරුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ කියන්නේ රාජ්‍ය උරුමයට අදාළ අධ්‍යාපනය ලබා දීමක් කරනවා. හරිද? ඒක හරියට ඔහුට භාෂාව කියලා දෙනවා, ලේඛන ශාස්ත්‍රය කියලා දෙනවා. ඊට පස්සේ ගත්තම අපි කියන විදිහට කඩුහරඹ, දුනු ශිල්ප, අශ්‍යා පිට යන විදිය ගැන, ඇතා පිට යන විදිය පිළිබඳව ඔවුන්ව මෙල්ල කරන ආකාරය, විවිධාකාරයේ අධ්‍යාපනික ක්‍රමවේදයන් ඒ කුමාරයාට රජ කෙනෙක් වුණොත් අනුගමනය කරන්න ඕන ක්‍රමෝපායන් කියලා දීමක් කරනවා. ඉතින් ඔය විදියට ඒ අදාළ කරන විෂයන් වල කුමාරවරුන්ව පුහුණු කරනවා, ට්‍රේන් කරනවා, රජ කෙනෙක් වෙන්න අවශ්‍ය කරන. එතකොට මේ ඊළඟට දේ තමයි මේ ඒ පුහුණුව ලබා ගන්නකොට රජ වෙන්න ඉන්න කුමාරයාටත් ඒක දෙනවා හදිස්සියෙන්වත් කියලා. තව රාජ්‍ය උරුමයට උරුමකම් කිව හැකි තව කුමාරවරු කීප දෙනෙකුටම මේ ට්‍රේන් එක ලබා දෙනවා. ඒ කියන්නේ අපිට කියන්න බෑනේ ජීවිතය අස්ථිරයිනේ. හදිස්සිය රජ කුමාරයාට මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් ඊළඟට රජ වෙන්න කෙනෙක් ට්‍රේන් කරන්න ඕනේ. ඒ නිසා යුව රජ තනතුර ඊට පස්සේ ගත්තම මේ අපි කියන්නේ සේනාපති තනතුර සඳහා වෙන කෙනෙක්ව ඊට පස්සේ ගත්තම මේ ආදිපාද, ඒ කියන්නේ මේ මේ මොනවාද ඈපා මාපා යුව රජ මේ වගේ තනතුරු වලට තෝරගන්නේ රජ මාලිගාවේ මේ ඉන්න රජ බිසෝවරුන්ගේ රජ කුමාරවරුන්ව තමයි තෝරගන්නේ. තෝරගෙන ඔවුන්ට නිසි අධ්‍යාපනය ලබා දෙනවා. ඒ ලබා දීලා රජතුමා වෙන්න ඕන සුදුසු කුමාරයාව රාජාභිෂේක මංගල්‍යයක් පවත්වලා රජ කරවනවා. දැන් ওই රාජාභිෂේක මංගල්‍යය ගත්තම පුතේ දැන් පණ්ඩුකාභය රජතුමාත් අභිෂේක මංගල්‍යයක් පවත්වලා තිනවා. නමුත් නියමාකාරයෙන් රාජාභිෂේක මංගල්‍යයක් පවත්වලා ලංකාවේ රජ වෙච්ච පළවෙනි රජතුමා විදිහට අපි පිළිගන්නේ දේවානම් ප්‍රීතිස්ස රජතුමා. මොකද එතුමාට තමයි අශෝක රජරාජ්‍ය ඇර්ථේ මාර මේ පංචකකුද භාණ්ඩ අරගෙන ඇවිල්ලා ඒව පළඳවලා ඒ මුළු ශාස්ත්‍රීය කුලවල ඉන්න ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්නවා. දැන් ප්‍රාදේශීය ප්‍රමුඛවරු ශාස්ත්‍රීකයන් ඒ කුලවල ඉන්න හැම කෙනෙකුටම අභිෂේක මංගල්‍යයට එන්න කියලා ආරාධනය කරලා ඔවුන් ඉදිරියේ මේ ශාස්ත්‍රීය කන්‍යාවියන් විශාල ප්‍රමාණයක් මේ කැඳවලා ඔවුන් අභිමුඛයේ ඉඳගෙන තමයි ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමාගේ මේ අභිෂේක මංගල්‍ය පවත්වලා තියෙන්නේ. ඉන් පසුව තමයි ඒට අනුකූලව රාජාභිෂේක මංගල්‍ය පවත්වන්න
පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අභිෂේකයක් කියලා කියන්නේ රජ කෙනෙකුට බාර දෙන රාජ්‍යත්වයේ කටයුතු ජනතාව ඉදිරියේ නිත්‍යානුකූලව පැවරීම සිදුවෙන උත්සවය. රජ කෙනෙක්ව පත් කරන්නේ අපි කරන කටයුතු කිහිපයක් තියෙනවානේ. දැන් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දීලා තියෙන්නේ රටේ නීති ආසාමේ පවත්වාගෙන යාම, බාහිර අභ්‍යන්තර සතුරු වදුරු වලින් රට ආරක්ෂා කර ගැනීම, ඊට පස්සේ මේ ප්‍රාදේශීය සහ මධ්‍ය පාලනයට අවශ්‍ය කරන නිලධාරීන් පත් කිරීම, ආර්ථික කටයුතු හැසිරවීම, බදු අය කර ගැනීම, ක්‍රමවේදයන් හඳුන්වා දීම, අධිකරණ කටයුතු මෙහෙවීම, මේ හැම දෙයක්ම සිදු කරන ක්‍රමවේදයක් තියෙනවානේ. මෙන්න ඔයා තමයි අපේ මේ මින් පසුව මේක කරන කෙනා. ඔයාට අපි මේක බාර දෙනවා ය කියලා නිත්‍යානුකූලව මහජනතාව ඉදිරිපිටදී පැවරීම සිදු කිරීම තමයි අපි මේ අභිෂේක මංගල්‍යය කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අපේ රටේ තනතුරු තානාන්තර ගණනාවක් තියෙනවා රජතුමත් එක්ක බැඳිච්ච. දැන් ඕගලංගුවේ අච්චුපති පිටු අංක 20 සඳහන් කරලා තියෙනවා. දැන් යුවරජ කියන්නේ අනාගතයේ රජකම ගන්න ඉන්න කෙනා. සේනාපති කියලා කියන්නේ රජතුමාව සහ රජමාලිගාව මහජනතාව සියලු දෙනාම ආරක්ෂාව සපේන ආරක්ෂක නිලධාරියා. ඊළඟට මේ මහාලේකක නැත්නම් මහාලේනා කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය පාලනයේදී අදාළ කරන ලියකියවිලි වැඩ මේ හැම දෙයක්ම බලා කියා ගන්න ඉන්න කෙනා. ඊළඟට මේ අපිට තව ඉන්නවා මේ ඈපා මාපා කියලා තනතුරු දෙකක් තියෙනවා. අධිකවරු ඉන්නවා. අධිකවරු කියලා කියන්නේ අධ්‍යක්ෂකවරු. එතකොට අධ්‍යක්ෂකවරු කියලා කියවම් පුතේ මේ විවිධ වූ කාර්යයන් බාර දුන්නු පිරිස්. ඔවුන්ට බාර දීලා තියෙනවා එක එක කටයුතු. ඒ කටයුතු ටික කරන එක ඔවුන්ට බාරයි. ඒතර එහෙම අය විදියට අපිට ওই දීලා තියෙන උදාහරණ හම්බෙලා තියෙනවා මේ අශ අධික. ඒ කියන්නේ අශ්වයන් බාරව ඉන්න පුද්ගලයා අශ අධික. අති අධික. ඒ කියන්නේ හස්තීන් බාරව ඉන්න පුද්ගලයා. ඊළඟට රූපා දෙක කියලා ඉන්නවා. රූපා දෙක කියලා කියන්නේ මේ අත්‍තරමගත රූපා දෙක කියලා කියන්නේ කාසි නෝට්ටු වගේ දේවල් මේ හදන්න බාර දීලා ඉන්නේ කියලා තමයි රූපා දෙක කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ රටේ තිබුණ ක්‍රමවේදයක් කාසි නෝට්ටු ඔච්චු ගහනවා නම් ඒක මේ ඕන ඕන විදිහට කරන්න බෑ. හරිද? දැන් මහරජ කියන්නේ රාජ්‍යත්වයේ උරුමකාරයනේ, ජනතාවගේ පාලනයා. පාලකයා කියන එක. මහා මත කියලා තනතුරක් තිබුණා. මහා මත කියලා කියන්නේ මහා මාත්‍ය නැත රාජ්‍ය පාලනය ගෙන යාම පිණිස මේ පූර්ණ සහය ලබා දෙන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. ඊළඟට දින අමිත කියලා වචනය. අමිත කියලා කියන්නේ ඇමතිවරුන්ට මහා මාත්‍යවරයා යටතේ ඉන්න කට්ටිය. සේනපති නැත සේනාපති. ඒ කියන්නේ යුද හමුදාවේ ප්‍රධානියා. සෙනෙවිරත් කියලාත් මෙයාව හඳුන්වනවා. බඩගරික කියලා කෙනෙක් හිටියා. රාජ්‍ය ආදායම් පිළිබඳ කාර්යභාර තැනැත්තා බඩගරික. කොතුරුයි ගෑනා, ඒ කියන්නේ කොතුරු ගෑනා කියලා කියන්නේ මේ මේ වත්සිරි චාරිත්‍ර වගේ දේවල්, ඔය දැන් අවුරුදු චාරිත්‍ර ඒ වගේ දේවල් කතා කරන කෙනා. නගරගුතික, නගරගුතික කියලා කියන්නේ නගරයේ පරිපාලන භාරව ඉන්න නගරපාලකයා, නැත්නම් නාගරික මන්ත්‍රීවරයා වගේ කෙනෙක්. මේ නගරාධිපති වගේ කෙනෙක්. නගරවුඩික, ඒ කියන්නේ නගරවුඩික කියලා කියන්නේ නගරයේ වාස්තු විද්‍යාඥයා, ගෙවල් දොරවල් හදනකොට අනුමැතිය ලබා දෙන්නේ අන්නේ කෙනා. අසය අධික, අශ්‍යවංශයේ ප්‍රධානියා. අතිය අධික, හතිය අධික කියලා කියන්නේ ඇත්තංශයේ. නටා දෙක, නාට්‍යංශයේ ප්‍රධානිය. රූපා දෙක, කාසි අච්චු ගහන කෙනා. පනා දෙක, වෙළඳ කටයුතු බාර ප්‍රධානියා. සිවිකා දෙක, දෝලා කටයුතු බාර වෙන්න කෙනා. එතකොට කන පෙඩික, කියන්නේ රාජ්‍ය ලේකනාගාරයේ ප්‍රධානිය. එතන මේ පනර අධික, පණිවිඩ පනත් බාර ප්‍රධානියා. මහලේනා, මහලේකක පොළොන්නර යුගයේ ඉඳන් මේ ලීදරු කියලා හඳුන්වලා දිනවා මෙයාව. හරිද? ඒ ඔය වගේ මේ පුරෝහිත, ඒ කියන්නේ රජුට අනුශාසනා දෙන කෙනා. මේ දෝවාරික කියලා කෙනෙක් ඉතියි. ඒ කියන්නේ රජුගේ පෞද්ගලික ආරක්ෂක, සේනාවේ නායකයා දෝවාරිකයා කියලා කියන්නේ. ඒ කියන්නේ අතරම ගත්තොත් මේ මේ පෞද්ගලික ආරක්ෂකයා බොඩිගාඩ්. ඊටසේ මහවෙදනා ඒ තනතුර ඔයගලගේ අච්චුපති දීලා නැහැ. මහවෙදනා කියලා කියන්නේ රාජසභාවේ ප්‍රධාන වෛද්‍යවරයා. සුළු වෙදනා නියෝජ්‍ය වෛද්‍යවරු. වේල්ලක්කාර හමුදාව. වේල්ලක්කාර හමුදාව කියලා කියන්නේ ඔය පසුකාලීනව දැන් ඔය මේ අපි කියන මේ මහා මානවම්ම රජපරපුරේ රජවරුගේ කාලේ ලංකාවේ සිව් සේනාවක්ට අමතරව ඉන්දියාවෙනුත් කුලී හමුදාවකුත් ගෙනල්ලා අපි නඩත්තු කරලා දිනවා. ඒ කියන්නේ අපේ ආරක්ෂාව සඳහා. ඒතකොට ඒ කට්ටියට තමයි අපි කියන්නේ මේ වේල්ලක්කාර හමුදාව කියලා කියන්නේ. හරිද? දැන් යුවරජ කියන තනතුර ගත්තම පුතේ යුවරජගෙන් ගොඩක් කාලවට කෙරෙන්නේ මේ අනුප්‍රාතිකයා. ඒ කියන්නේ රජුගෙන් පස්සේ
බාලනේ භාර්යා ගන්න ඉන්න කෙනාව ගොඩක් කලාවට ඉස්සර නම් කරේ දැන් රජ රට නම් රජතුමා ඉන්නේ යුව රජතුමාව පත් කරනවා මේ රෝහණ දේශයට හරිද එතකොට ඒ කෙනාව දාලා එයාට රෝහණ බොජක දැන් රජ කෙනෙක් එහෙම රුව මේ යුව රජ කෙනෙක් පත් කරන්න පුතෙක් නැති අවස්ථාවන් වලදී වෙනත් පුද්ගලෙක් කියන්නේ රාජ කුමාරයෙක්ව පත් කරනවා රෝහණ ප්‍රදේශය බලා ගන්න එයා යුව රජ නෙමෙයි එයාව හඳුන්වන්නේ රෝහණ බොජක කියලා. ඒ කියන්නේ රෝහණ ප්‍රදේශයේ බදු එකතු කරන පුද්ගලයා කෙනෙක් කියලා. විදියට. හරිද? ඉතින් ওই විදියට සේනාපති කියන කෙනෙක් කෙනාව මම දැන් කියලා දුන්නා. සාමාන්‍යයෙන් දැන් ඒකටත් පත් කරන්නේ රජතුමාට ඉන්න විශ්වාසවන්තම කෙනෙක්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් දේවානම්පියතිස්ස සරත්තුමාගේ පුත්‍රයා වෙන අරි මේ කියන්නේ සහෝදරියෙක්ගේ පුත්‍රයෙක් තමයි අරිට්ට. අරිට්ටව තමයි සේනාපති තනතුරට පත් කරන්නේ. හරිද? ගජබාහු රජතුමාගේ මස්සිනා ඌ මහලක නාග සේනාපති ධූරයට පත් කරලා තිනවා ඊට පස්සේ දාර්ශේන රජතුමාගේ සේනාපති විදියට පත් කරන්නේ එයාගේ නැගණියගේ පුතා වෙන මිගාරව එයා කොච්චර විශ්වාසන්ත වුණත් වැඩක් නැහැ මිගාර අවසානයේ කරන්නේ මොකද්ද කාශ්‍යප මේ මේ දාර්ශේන රජතුමාගේ පුතා කාශ්‍යප මෙහෙවනවා දාර්ශේන රජතුමා මරන්න ඒ තරම් බලයක් තියෙනවා සේනාපතිට ඒ කියන්නේ සේනාපති තනතුරට පත් කරන්න අන්න ඒ වගේ දෙයක් ඉතින් එතකොට රජතුමාගේ රජ පවුල රජ මාලිගාව ආරක්ෂා කරන එක අගනගරය ආරක්ෂා කරන එක රට පුරා නීතිය හා සාමය සුරකීම හමුදා බලයනී සංවිධානය කිරීම මෙහෙවීම මේ හැමදේම සේනාපති ෂෙනපති කියලත් හඳුන්වනවා පැහැදිලිද ඔය වගේ පුතේ මේ ගොඩක් තනතුරු තියෙනවා නමුත් දැන් ඕගලන්ට මම මේක 10 වසරට ආවම කියලා දෙන්නම් දැනට මම මේ ඕගලන්ට මේ ටිකක් ඔය මේ යම් කිසි දෙයක් වැඩිපුර දෙයක් කියලා දුන්නේ ඔයගලන්ට ඉස්කෝලේ ගියාම ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතලා මේ රාජ්‍ය උරුමයක් තියෙන කෙනෙකු හැර ඒකෙන් පිට රාජ්‍ය ගත්ත දැන් දාර්ශනිකතුමාගේ නියම රාජ්‍ය උරුමයේ තිබෙච්ච මුගලන්ගෙන් පිට ගිහිල්ලා බලහත්කාරයෙන් මිගාර සෙනෙවියාගේ උදව්ව ඇතුව තමයි කාශ්‍යප රජ වෙන්නේ හැබැයි ඔහුට රජකම් කරන්න හම්බෙන්නේ නැහැ නිදහසේ ඒ මොකද රාජ්‍ය උරුමය ඔහුට නැති නිසා එතකොට ඈපා නැත්නම් ආදිපාද තනතුරු මාපා මහාදිපාද තනතුරු මේ හැම දෙයකටම පත් කරන්නේ ගොඩක් අය රාජකුමාරවරුන් ඔවුන්ව ට්‍රේන් කරලා තියෙන්නේ අනාගතයේ අවශ්‍ය වුණොත් රාජ්‍යත්වයේ ගැනීම පිණිස ඊළඟට ප්‍රාදේශීය පාලනය ගත්තම ලංකාවේ පරිපාලන ඒකක ප්‍රධාන වශයෙන් උතුර නැගෙනහිර බටහිර දකුණ මධ්‍යම වශයෙන් අරන් දිසාව අනුව පත් කරගත්ත දිසාවන් කියලා જાතියක් තියෙනවා ඒවට කියන්නේ දිසා වේවරු කියලා අපි හඳුන්වනවා ඊට අමතරව අගනුවරට බැහැර අගනුවරින් චුට්ටක් ඈතර වෙන්න තියෙන ප්‍රදේශයන් මලය රට මායා රට රුහුණු රට වශයෙන් රටවල් වලට බෙදලා තියෙනවා ඒවට කියන්නේ රටවල් නැත්නම් ඒවා බාරව ඉන්න කියලා කියන්නේ රටලදු නැත්නම් රටලද්දන් කියලා එවැනි කට්ටියකුත් ඉඳලා තියෙනවා හරිද එතකොට විවිධ සමාජයේ තිබිච්ච කුඩාම එකකේ තමයි පව් මේ 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 අපි කියන විදිහට ගම ගමේ ප්‍රධානියා විදියට ගම් ලද්දා නැත්තම් ගමිකයාව පත් කරලා තිනවා කොහොම වුණත් ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරද්දී සමාජ සුභ සාධනීය තමයි අපේ රජවරු ගොඩක් වෙලාවට බලලා තියෙන්නේ. ඒකට හේතුව තමයි රජ කෙනෙක් මං කියවනේ රජතුමා කියන්නේ සතුටු කරන්නා කියලා. ජනතාව සතුටු කරන්නාට තමයි අපි රජ කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට රජතුමාට රටේ ආරක්ෂාව සලස ගැනීම නීතිය සාමයේ පවත්වා ගැනීම මිනිසුන් හොඳට කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් විදිහට ආර්ථික සුභසිද්ධිය ඇති කිරීම සාසනික අභිවෘද්ධිය ඇති කිරීම මේ හැම දෙයක්ම රජතුමාගේ අතින් කෙරෙන්න ඕන. ඉතින් ඔය මානවම්ම රජ පෙළපත අවුරුදු 300කට ආසන්න කාලයක් අනුරාධපුරයේ අවසාන වෙනකම් ඉන්නවනේ. ඔවුන් මේක බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව බොහොම ලස්සනට කරගෙන ගියා. නමුත් විවිධ කාලවකවානුවන් වලදී විටින් විට මේ પરම්පරාවට පිටින් බලයට බලෙන් ආපු කට්ටිය නිසා සමහර වෙලාවට මේක බිඳී ගිය අවස්ථා තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා රටේ හමුදාව එක සේනාපතිගේ අතේ තමයි තියෙන්නේ. මේ සේනාපති තනතුරු දරන කෙනා යටතේ ප්‍රාදේශීය නායකයන්ව පත් කරලා රජුට ඔය ඇත් හමුදාවක්, අස් හමුදාවක්, ක්‍රිය හමුදාවක්, පාබල හමුදාවක් වශයෙන් චතුරංගිනී සේවානාවක් හිටියයි කියනවා. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ කොතනකවත් එහෙම චතුරංගනී සේනාවක් සිටියයි කියලා අපිට සාක්ෂි නැහැ. දැන් දුඩුගැමුණු රජතුමාගේ කාලෙදී දුඩුගැමුණු රජතුමාට ඇතෙක් ඉඳලා තිනවා ඒ යතා අනිත් පැත්තේ හිටපු කෙනත් එක්ක සටන් කරලා ජනග්‍රහණය කළා කිව්වට ඇත්තු දහස් ගාණක් එක්ක හමුදාවක් හිටියා කියලා අපිට සාක්ෂි මේ වෙනකන් හමු වෙලා නැහැ.
ඒ නිසා ලංකාවේ ගොඩක් අය ප්‍රබල ලෙසම පැවිදිලා තියෙන්නේ පාබල හමුදාව. ඒ පාබල හමුදාව යටතේ තමයි තිබිලා තියෙන්නේ දුනු සේනා විවිධ කාලතුවක්කු සේනා ඒ වගේ ඉඳලා තියෙනවා. ඒ අතරතුරේදී ඔය ලංකාවේ වැටුපක් ගෙවලා වැඩ කරන කුලී හේවාවේ හිටිය බවට අපිට සාක්ෂි ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ රජවරු තමන්ගේ රාජමාලිගාව වටේට ප්‍රාකාර බැඳලා නගර නිර්මාණය කරලා ආ වාසල් දොරටු ඇති කරලා ආරක්ෂක සංවිධාන යටතේ සතුරන් කියන්නේ අභ්‍යන්තරික වශයෙන් ඉන්න සතුරන්ගෙන් සහ බාහිර වශයෙන් සතුරු අර්බුදයන් ඇති නොවන පරිදි රට පාලනය කිරීමට ආරක්ෂා කර ගැනීමට වග බලාගෙන තියෙනවා. නීතිය හා සාමය පවත්වාගෙන යාම කියන එක ගත්තම රජතුමා යටතේ ගොඩක් වෙලාවට මේ මේ නීතිය හා සාමය පවත්වාගෙන යාම චුට්ටක් අකුරටම සිදු වෙලා තියෙනවා. මොකද දැන් මොකද අපේ රටේ ඉඩකඩම් බොහොම හිඟයි, තියෙන ඉඩකඩම් මේ පළ ප්‍රයෝජනයක් සහිත ඉඩකඩම් හරි හිඟයි. ඒ නිසා මේ ඔය අපිට හමු වෙලා තියෙන ශිලාලිපිවල එහෙම ගොඩක් වෙලාවට අපි සඳහන් කරලා තියෙනවා මේ ඉඩම් භුක්තිය සම්බන්ධව නීති රීති තිබිලා තියෙනවා. වෙළඳ කටයුතු සිදු කරනකොට බලපාන නීති රීති තිබිලා තියෙනවා. දැන් ඔය අපිට හමු වෙනවා මේ කෘෂිකර්මයේ සහ ඊට දාලා බදු, ඒ කියන්නේ කෘෂිකර්මාන්තයේටමනේ වැටෙන සත්ත්ව පාලනය, ආ වැව් අමුණු වල, ඇලවේලි වල, මාළු අල්ලන දේවල් වලට අය කරන කෙට කනබු අය, ආ ඒ වගේ මේ අය බදු ක්‍රම තිබිලා තියෙනවා. ඒව සම්බන්ධව නීති රීති හම් වෙනවා. අපරාධ නීති තියෙනවා. ආ දඬුවම් මෙන්න මේවා තමයි මෙහෙම කළොත් ලැබෙන දඬුවම. दसगम पालने अपराध नीमट मुनवाद तिमिच नीति रीति रेसिपियनो महाजनता धनुम ओन गुडकिन සමහර තැන්වලදී අපිට හමු වෙනවා මේ අන්තානී කණු කියලා జాතියක් සෙල්ලිපි වර්ගයක්ම තමයි අන්තානී කණු. මේවේ ගොඩක් කියලාට දාලා තින්නේ යම් කිසි පුද්ගලයෙක්ට දීලා තියෙන වරප්‍රසාදයක්, නිලතලයක්, බලතල, එහෙම නැත්නම් උරුදුවේ දෙන නම්බුනාම වගේ දේවල්. ඒ පුද්ගලයාගේ නමත් සමග කොටලා අන්තානී කණු කියලා ලේඛන ක්‍රමයක් තිබුණා. ඒ කණු වල කොටලා මහජනතාවට දැන ගැනීම පිණිස විවිධ තැන්වල ඒවා ප්‍රදර්ශනය කරපු අවස්ථා අපිට හමු වෙනවා. මේ රාජකීය දීමනාවන් ප්‍රතිදානයන් දැනුවත් කිරීම තමයි ඒවා පාවිච්චි කරලා තියෙන්නේ. ආර්ථික සුභසිද්ධිය. දැන් අපිට මේ මේකෙදි ආර්ථික සුභසිද්ධිය අර්ථය ගන්න පුළුවන් මේ අපේ රජවරු රටේ ජනතාවට කොයිතරම් දුරට අපේ ජනතාවගේ දුක් ගින්දර ගැන, බඩගින්න ගැන, කුසගින්න පිළිබඳව හිතලා තියෙනවාද කියන එක. මොකද සෑම රජ කෙනෙක්ම වගේ උත්සාහ දරලා තියෙනවා ජනතාවට ආහාර සපයා ගන්න නම් කුඹුරු කරන්න ඕනේ, කෘෂිකර්මයේ නිරත වෙන්න ඕනේ. එතකොට එහෙමනම් ඔවුන්ට ජලය අවශ්‍යයි. ඒතර ලංකාවේ මුල් කාලීනව ජනාවාස ගොඩක් බිහි වෙන්නේ වියලි කලාපීය සහ පහතරට ප්‍රදේශයන් ආශ්‍රිතව. ඒතර ඒ ප්‍රදේශයන් වල ජලය හිඟයි. එන ඒ හිඟ ජලය මෙයා කරන්න නම් වැව් අමුණු වාරි කර්මාන්ත වගේ දේවල් කෙරෙන්න ඕනේ. වැව් හැදුවට මදි වැව් නඩත්තු කරන්න ඕනේ, ඇලවල් හැදුවට මදි ඇලවල් නඩත්තු කරන්න ඕනේ. මේවා ගොඩක් වෙලාවට රජවරුන් අනුගමනය කළේ පෙර තමන්ගේ තාත්තා නැත්නම් තමන්ගේ මේ මුතුන් මිත්තෝ අනුගමනය කරපු ක්‍රියාපිළිවෙතම තමයි මේගොල්ලෝ අනුගමනය කළේ. මේකට ඇත්තටම අපි කියන්නේ පෙරසිරිත කියලා. ඒ කියන්නේ අපේ රජවරු පෙර රජවරු අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත ඒ දිගටම කරන් යන්න ඕනේ. පෙරසිරිතට පිටින් ගිහිල්ලා වැඩ කරන්න බෑ. අනිවාර්යයෙන්ම අපිට පෙර හිටපු රජවරු යම් ක්‍රියාමාර්ගයක් ගත්තනම් ඒ ක්‍රියාමාර්ගයේ පිළිවෙලටම අපි මේ රජකම කරද්දී කරන්න ඕනේ. අපි ඒකට කියනවා පෙරසිරිතට අනුව රජකම් කරනවා කියලා. ඒක නොඉක්මවන්න ඕනේ කියලා සෙල්ලිපිවල පවා සඳහන් කරලා තියෙනවා. ඒතර එහෙම ඉක්මවා ගිය රජවරුන්ව ඉවත් වෙලක් තියෙනවා. එතකොට දැන් මානවම්ම පෙළපතේ මූල්‍ය කළමනාකරණේ, මුදල් කළමනාකරණේ අපිට හමු වෙන හොඳම තැන තමයි ඔය මේ හතරවන මිහිඳු රජතුමාගේ මිහින්තලේ පූර්ව ලිපිය. ඒකේ පුතේ සඳහන් වෙලා තියෙනවා මිහින්තලේ විහාරස්ථානයේ අභ්‍යන්තර පාලනයට අදාළව නීති රීති ටික. ඒ තමයි මේ මිහින්තලේ වැඳ පුදා ගන්නේන දායක සභාව පින් කැටේට දාන සල්ලි. දවස ගානේ ඒකට එකතු වෙන ආදායම පොතක ලියන්න ඕනේ. ඒ ලියලා ඒක ඊට පස්සේ ඒ දිනපතා වැය වෙන මුදල් පංචවිකා පොතේ නැත්නම් පාස් පොතේ ලියලා දවස ගානේ එකතු අරගෙන අදාළ නිලධාරියගෙන් අත්සනක් තියාගෙන මුද්‍රා මුද්‍රිත කියන්නේ මුද්‍රා තබන ලද පෙට්ටියකට දාන්න ඕනේ. ඊට පස්සේ ඒ දිනපතා ලියපු දේවල් ටික එකතු කරලා මාසෙකට ඒ පොතේ තියෙන වියදම් ටික එකතු කරලා ගන්න ඕනේ. අර පොත් ටික ඊට පස්සේ විසිකලා දානවා. දැන් දිනපතා ලියුවේ විසිකලා දානවා. ඊට පස්සේ මාසික එකතු වෙච්ච දේවල් ඊට පස්සේ එකතු කරලා
ඔක්කොම ටික හරි ගස්සගෙන අවාර්ෂිකව ඒක හදාගෙන රජ මේ භික්ෂුන් වහන්සේ ඉදිරියේ ඒ අදාළ වියදම කියවලා මේ ඒකට අනුමැතියක් ගන්න ඕනේ භික්ෂුන් වහන්සේලාගේ පන්සලේ වැඩි දියුණුව සඳහා ඒක යොදා ගැනීම කියන මේක ඇත්තටම ගත්තොත් වාර්ෂිකව මේ අයවැය ලේඛන හදා ගැනීම වගේ දේවල් මේ අද කාලේ අපි මේ සුද්ධගෙන් ලැබිච්ච දේවල් කියලා අපි හිතන් ඉන්නේ නැහැ අපේ පැරණි රජවරු හතරවෙනි මිහිඳුරතුමා හොඳට මතක තියාගන්න මිහින්තලේ පූර්ව ලිපිය මේක කෙලින්ම සඳහන් කරලා තිනවා අපි අයවැයක් හදාගෙන පරිපාලනයේ මූල්‍ය කළමනාකරණේ කොයිතරම් ලස්සනට අපේ ලංකාවේ අතීත මුතුන් මිත්තෝ කරලා තිනවද කියලා එතකොට මේව මොනවටද පාවිච්චි කරන්නේ රජතුමා ගොඩක් වෙලාට මේවා පාවිච්චි කරන්නේ ජනතාවගේ සුභ සාධන කටයුතු සඳහා සුභ සිද්ධිය සඳහා දැන් බුද්ධදාස රජතුමා මේ එකතු වෙන සල්ලි වලින් ගම් 10කට වෛද්‍යවරයෙකු බැගින් පත් කරලා තිනවා හරිද ගම් 10කට වෛද්‍යවරයෙක් එක්කෙනෙක් ගානේ පත් කරලා වෙදහැල් ඇති කරලා තිනවා අර එකතු වෙන මුදල් වලින් ක්‍රමානුකූලව මිනිසුන්ව නිරෝගීව තියාගන්න ඊටසේ පළවෙනි උපතිස්ස රජතුමා අන්ධ කට්ටියට රෝහල් හදිගස්සලා දිනවා ආරෝග්‍ය ශාලා දානශාලා පිහිටවලා දිනවා පළවෙනි උදේ රජතුමා මේ පොළොන්නරුවෙහා පදවියේ ආරෝග්‍ය ශාලා හදලා ඒවා නඩත්තුවට අවශ්‍ය කරන දැන් ආරෝග්‍ය ශාලාවක් හදුවට වැඩක් නෑ පුතේ රෝගීන්ට ආවම කන්න බොන්න දෙන්න ඉඳුන් හිටුන් දෙන්න ඕනේ ඒ සඳහා ගම්බිම් පුදලා ඒ ගම්බිම් වලින් ලැබෙන ආදායම් වලින් ඒ රෝහල් නඩත්තු කරලා දිනවා සිවුර කාශ්‍යප රජතුමා වසංගත රෝගීන් සඳහා අනුරාධපුරයේ ආරෝග්‍ය ශාලාවක් තනවා දීලා තිනවා ඔය මොළනරු යුගයේ වෙනකොට අපිට එන ආලාහන පිරිවෙන් සංකීර්ණයේ ගත්තොත් කාමර මට මතක විදියට කාමර 14කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන ආසියාවේ තිබිච්ච දෙවන්ත ආරෝග්‍ය මේ ශල්‍ය මේ වෛද්‍ය ප්‍රගුණ කරන ඒක ඇත්තම ගත්තොත් වෛද්‍ය විද්‍යාලයක් ඒකේ වෛද්‍යවරුන්ට ට්‍රේන් කරනවා ඒ වගේම ශල්‍ය කර්ම කරනවා මෙන්න මේ හැමදේම තිබිච්ච රෝහලක් අපිට දෙමිලා තියෙනවා ඒ වගේම සාසනික අභිවෘද්ධිය රජ කෙනෙක්ගෙන් ඊළඟට සිදුවෙන ඊළඟ කාර්යය තමයි මේ බුද්ධ ශාසනය නගා සිටුවීම සඳහා භික්ෂුන් වහන්සේලාට ඉඳුම් හිටුම් ලබා දෙන පන්සල් ඉදිකරන එක වෙහෙර විහාරස්ථාන ඉදිකරලා දෙන එක උන්වහන්සේලාගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා පිරිවෙන් ඉදිකරලා දෙන එක භික්ෂුන් වහන්සේලාගේ අනුශාසන කටයුතු අනුව තමයි අපි ගොඩක් වෙලාවට රාජ්‍ය විචාරීම සිදු කරලා තියෙන්නේ ඒ නිසා මේ විහෙර විහාරස්ථාන නඩත්තු කරගන්න අවශ්‍ය කරන ගම්බිම් පූජා පවත් දෙන එක ඒ කියන්නේ දැන් පන්සලක් නඩත්තු කරනකොට මේ පන්සලට ගමක් ඉඩකඩම් ලබා දෙන රජතුමා ඒ ඉඩම් වලින් ලැබෙන කුමුරු අස්සැන්නෙන් තමයි පන්සලේ හාල් ටික ඉදු කරලා පන්සලේ හාමුදුරුවන්ට අමත්තෝ ඇබිත්තියෝ ඉන්නවා මේ හැම කෙනෙකුටම කැම බීම දෙන්න ඕනේ පන්සලක් නඩත්තු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලාව රැක බලා ගත යුතුයි ඒ නිසා ඒවට අවශ්‍ය කරන අධ්‍යාපනයේ පිළිවෙන් කටයුතු මේ හැම දෙයක්ම රජතුමා බොහොම හොඳින් හොයලා බලලා සිදු කරලා තිනවා අපේ ලංකාව දැන් අපි කතා කරන්න යන ඊළඟ මාතෘකාවට යනකොට අපේ ශ්‍රී ලංකාවේ පිහිටීමත් එක්ක මේ ශ්‍රී ලංකාවට ආසන්නයේම තමයි දකුණු ඉන්දියාව තියෙන්නේ දැන් මේ දකුණු ඉන්දියාව ගත්තම මේ දකුණු ඉන්දියාවේ තියෙන ප්‍රධාන රාජ්‍යයන් හතරකින් අපිට විටින් විට එල්ලෙවිච්ච අභියෝගයන් තියෙනවා පැහැදිලිද එතකොට මේක ඒකට හේතුව තමයි අපි ශ්‍රී ලංකාව ඉන්දියා දකුණු ඉන්දියාවට බොහොම ආසන්නයෙන් පිහිටා තිබීම. ඒ අතරින් කැපී පෙනෙනව එක රාජ්‍යයක් තමයි මේ පල්ලව රාජ්‍යය. මේක ඇත්තම ගත්තොත් දකුණු ඉන්දියාවේ චෝල රාජ්‍යයේ පැවති භූමියට උතුරින් තමයි පල්ලව රාජ්‍යය තියෙන්නේ. උගලන්ට පේනවා ඇති සිටීමේ. මේකේ අගනගරයේ විදිහට දාන්නේ කංචිපුරය. ඒතර මේකේ පළමු වතාවට අධිරාජ්‍යක බලයක් ගොඩනැගීමක් කරන්නේ පල්ලවයන් කියන කාරේ. පල්ලව අධිරාජ්‍යය ගොඩනගෙනවා ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී. එහි බලය පල්ලව බලය කිස්තු වර්ෂ 9 වෙනි සියවස දක්වා තිබිලා තියෙනවා ඊළඟට අපිට එනවා පාණ්ඩ්‍ය රාජ්‍ය නැගෙනහිර වෙරළට වෙන්න කිට්ටුවම තමයි පාණ්ඩ්‍ය තියෙන්නේ උගලන්ට පේනවා අපිට කිට්ටුම රාජ්‍යයක් පාණ්ඩ්‍ය වංශිකයන් කිස්තු වර්ෂ 6 වෙනි සියවසේ තමයි මේගොල්ලන්ගේ බලය අවසාන කාලේදී මේ පාණ්ඩ්‍යන් ලංකාවට බලපෑම් එල්ල කරන්න පටන් ගන්නවා මේගොල්ලන් අගනගරයේ වෙන්නේ මදුරාපුරය ඊළඟට එනවා චෝල කවුරුත් දන්න චෝලයන් ආක්‍රමණය කළා කියලා අපි කියනවනේ පාණ්ඩ්‍ය රාජ්‍යයේ උතුරින් තමයි මේක තියෙන්නේ නැගෙනහිර වෙරළ පෙරළ තංජෝරේ තමයි මේකේ අගනගරය පාණ්ඩ්‍ය රාජ්‍යයට එරෙහිව දියත් කරපු ගොඩක් අරගලවලදී කිස්වස 9 වෙනි සියවස විතර වෙනකොට 10 වෙනි සියවස වෙනකොට චෝලයන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරපු අවස්ථා ගණනාවක් අපිට ලැබෙනවා අවුරුදු 55 අවුරුදු 45 එහෙම එක දිගට ලංකාව ආක්‍රමණය කරලා අල්ලගෙන ඉඳපු අවස්ථා තියෙනවා
අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්නේ අනුරාධපුර රාජධානිය බිඳ වැටීම කියන්නේ අනුරාධපුර අතහැරලා අපි පොළොන්නරුවට යන්න හේතුව වෙන්නේ රාජ රාජ සහ රාජේන්ද්‍රන් කියලා හඳුන්වන චෝල රජවරුන් ලංකාවට එල්ල කරපු ආක්‍රමණයන් දරා ගන්න බැරුව අවසානයේදී අපි කියන්නේ පාණ්ඩයන් චෝලේ චෝලීන් ලංකාවේ වැව් අමුණු විනාශ කරලා දාලා විශාල විශේෂයෙන් මංකොල්ල කාල නගාසි කියවන්න බැරි තත්ත්වයකට ආපු නිසා තමයි පළවෙනි විජේබාහු රජතුමා අනුරාධපුරයේ අතහැරලා පොළොන්නරුවට තමන්ගේ පාලන බලය ව්‍යාප්ත කිරීමක් කෙරෙන්නේ රෙකෝඩ් කරනවා. දැන් මේ දේශ දකුණු ඉන්දියාව ලංකාවට ආසන්නයෙන් තිබීමත් ඒ දකුණු ඉන්දියාවේ ප්‍රබල රාජ්‍යයන් ගොඩනැගීමත් නිසා හැමදාම බලපෑමට ලක්වෙච්ච රට තමයි ශ්‍රී ලංකාව. මොකද කිසියම් ආකාරයකට දකුණු ඉන්දියාවේ අපි හිතමුකෝ පාණ්ඩයන් ප්‍රබල වෙන කාලෙදී ඔවුන් ශ්‍රී ලංකාවේ දුර්වල රජ කෙනෙක් හිටියෝ ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන. චෝලයන් ප්‍රබල වෙන අවස්ථාවනදී ලංකාවේ දුර්වල රජ කෙනෙක් හිටියෝ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමක් ඔවුන් අතින් සිදු වෙලා තියෙනවා. ඉතින් මේක හරි. එතකොට දැන් ඔය උදාහරණයක් ඉදිරිය ගත්තොත් අපි පොඩ්ඩක් මෙතන ඉඳන් පොඩ්ඩක් අපි මේ කොටස මේ අන්තිම ඡේද ටික අපි කට්ටියත් එක්ක කියවමු. කවුද පළවෙනියටම සෙලනි කියන්න බලන්න දුව. දකුණු ඉන්දියාවේ පැවති ඒ කියන්නේ 24 වෙනි පිටුවේ උඩම ඡේදයේ දකුණු ඉන්දියාවේ පැවති කියන තැන ඉඳන් පොඩ්ඩක් කියවන්න බලන්න. चोल भारतीय राज्य राज्य राजवर आक्रमण उत्साह लंकावे उपायशील इंदे राजधानी अतर वलय व्याप्त उत्साह अनुराधपुर दकुन इंदु आक्रमण मेरे एलविय राजधानी कमने कमने हरी क्या देखे සර් කොතනද කියලා චුට්ටක් කියන්න පුළුවන්ද සර් මට පැටලුණා මේක පාට දෙවෙනි ඡේදේ දෙවෙනි ඡේදේ පිටුව 24 දෙවෙනි ඡේදේ මානවම්ම රජු දැන් මෙච්චර වෙලා බලන් හිටියේ නැද්ද සකරියා බලයි හිටියේ පැටලුණා ආ 24 වෙනි පිටුවේ දෙවෙනි ඔය කියනවලේ දෙවෙනි මානවම්ම රජ පෙළපත යටතේ කියන දරින්න මානවම්ම රජපෙළපත යටතේ අනුරාධපුර රාජධානිය සෞභාග්‍යවත්ව පැවතියත් පස්වන මිහිඳු රජුගේ කාලය ක්‍රිස්තු වර්ෂ 982 සහ ක්‍රිස්තු වර්ෂ 1023 29 වන විට මධ්‍ය පාලනයේ දුර්වල වී අභ්‍යන්තරයේ
ගැටුම් උත්සන්නව පැවතුණි. වරින් වර ගෙන් වූ දකුණු ඉන්දියානු හමුදාවන් ඒ වන විට අනුරාධපුර නගරය තුළ සිට ඇත. රටේ ආර්ථිකය දුර්වල වීම දුර්වලද තිබුණු බැවින් ඒකී හමුදාවට වැටුප් ගැනීමටත් රජුට හැකියාවක් නොතිබිණි. මේ නිසාව දකුණු ඉන්දියානු හමුදාව රජවාසල වටලා තිබේ. පස්වන මිහිඳු රජතුමා ආරක්ෂාව මත රුහුණ රටට පලා ගියේය. ශ්‍රී ලංකාවේ පැවති මේ දුර්වල දේශපාලන වාතාවරණය ඉන්දියාවට ආරංචි වී රාජරාජ නම් චෝල අධිරාජ්‍ය මෙරට ආක්‍රමණය කළේය. පළමුවන රාජේන්ද්‍රන් සමයේ දිවයිනට පැමිණි චෝලයෝ අනුරාධපුරය පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශ රැසක් අල්ලා ගත අනතුරුව පොළොන්නරුව තම අගනුවර කරගත් ඔවුහු චෝල අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් රජරට ප්‍රදේශයේ පාලනය කළහ. මෙපරිද්දෙන් ශතවර්ෂ 14 පමණ කාලයක් සමෘද්ධිමත් වූද පදලම සපේ සකරියා විනාඩියකින් දැන් ඔයගොල්ලෝ පේනවද මේ කියන්නේ දැන් අපේ රජවරු අපි හැමතිස්සෙම උත්සාහ දරලා තිනවා ඔයගොල්ලෝ දැන් පොඩ්ඩක් පෙළ පොතේ පෙළ ගන්නක ආයසරයක් 23 වෙනි පිටුවේ සිටියෙමට දැන් ලංකාවේ රජවරු හැමතිස්සෙම උත්සාහ දරලා තිනවා හදිසියෙන්වත් පාණ්ඩේ රාජ්‍ය ප්‍රබලව නැගී ඉන්න කාලයක් නම් ලංකාවට තිනවනි තර්ජනයක් පාණ්ඩයන්ගෙන් ඒ වෙලාවට අපේ රජවරු චෝලයන් සමග හෝ පල්ලවයන් සමග හෝ කාලිංගයන් සමග යම් හිතවත්කමක් ගොඩනගා ගන්නවා. එතකොට හදිසියෙන්වත් පාණ්ඩයන්ගෙන් යම් ආක්‍රමණයක් ආවොත් ඒ රාජ්‍යයේම තව කෙනෙක්ගෙන් උදව් උපකාර ඉල්ල ගැනීම සඳහා. නමුත් අපේ රජවරු මේ විදිහට කොයිතරම් උපක්‍රමනශීලීව කරන් ගියත් ඉන්දියාවේ බලයේ ඉන්න පිරිසගේ තියෙන ප්‍රබලත්වය දැන් පාණ්ඩයන් ප්‍රබල වෙච්ච ගමන් ඔවුන්ට වැඩන්නේ අනිත් අය හිතවත්ද නැද්ද කියන එක ඔවුන් ලංකාව ආක්‍රමණය කරපු අවස්ථාව අපිට පේන්න තියෙනවා. නමුත් දැන් ඔය පළවෙනි විජේබාහු රජතුමා චෝලයන්ව ලංකාවෙන් පළවා හැරියට පස්සේ අවුරුදු 55ක් ලංකාව අල්ලන් හිටියේ චෝලයන්ව එළෙව්වට පස්සේ පළවෙනි විජේබාහු රජතුමා තමන්ට කාන්තාවක් විවාහ කරගන්නවා කාලිංග වංශික කාන්තාවක් තිලෝක සුන්දරී කියලා. ඒ වගේම තමන්ගේ නැගණියක් හිටියා මිත්තා කියලා ඒ මිත්තා කුමරියව කසාද බන්දලා දෙනවා පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකුට. මේ අතරින් මේවට කියන පුතේ අන්තර් විවාහයන් කියලා. ඒ කියන්නේ රාජ්‍යයන් අතර සිදුවෙන දේශපාලනික විවාහයන්. මේ දේශපාලනික විවාහයන් හරහා පළවෙනි විජේබාහු රජතුමා කල්පනා කරන්නේ අනාගතයේදී හෝ චෝලයන්ගෙන් යම් ආක්‍රමණයක් ආවොත් අර තියෙන කාලිංග වංශිකයන් සහ පාණ්ඩ්‍ය වංශිකයන් ශ්‍රී ලංකාවට උදව් කරයි අර චෝලයන්ගෙන් ලංකාව බේර ගැනීම සඳහා මොකද ඥාති සම්බන්ධතාවයක් තියෙන නිසා. ඉතින් අන්න එවැනි දේවල් කළා වුණාට වැඩේ හරියන්නේ නැති අවස්ථාවක් ඕන තරම් අපිට උදා වෙලා තිනෝ. දැන් පස්වෙනි මහින්ද රජතුමා ඉතාමත් දුර්වල පාලකෙක්. ඔහුගේ අර්ථයේ තමන්ගේ මධ්‍යම රාජ්‍යයේ හිටපු ආරක්ෂකයින්ට කුලී ඉන්දියාවෙන් ගෙනල්ලා හිටිය කුලී හමුදාවට පඩි ගෙවා ගන්න තරම්වත් බදු විකුතු කරගන්න බැරි වෙලා. ඒ කියන්නේ මහජනතාව බදු ගෙවන එක ප්‍රතික්ෂේප කරනවා පස්වෙනි මීඳුට. ඔහුගේ දුර්වල පාලනය නිසා. අවසානයේ රජතුමාට සිද්ධ වෙනවා රාජ්‍ය අතහැරලා පලා යන්න රූණු ප්‍රදේශයට. ඇයි? අර කුලියට වැඩ කරපු හමුදාව පඩි ඉල්ලන උද්ඝෝෂණය කරනවා. ඒක දීගන්න බැරි දැන. අවසානයේදී ඔය රාජ කියලා හඳුන්වන චෝල අධිරාජ්‍ය ලංකාව අල්ලගන්නවා. ඊට පස්සේ පළවෙනි රාජේන්ද්‍රන් කියලා හඳුන්වන චෝල අධිරාජ්‍ය ලංකාවට ඇවිල්ලා මේ ලංකාවේ අනුරාධපුරයේ පොළොන්නරුව මේ වගේ විශාල වැදගත්කම හිඳින ප්‍රදේශයන් සියල්ල අත්පත් කරගෙන ලංකාව දුර්වල රටක් බවට පත් කරනවා. ඔව්. ඒ මොකද දැන් වෙනත් කෙනෙක් කියලා ලංකාව අල්ලගන්නේ ආදරයට නෙමෙයිනේ පුතේ. ලංකාවේ දින සම්පත් මං කොල්ල කන්න. ඉතින් ඔවුන් ලංකාවේ දින වටිනා කියන දේවල් ඔක්කොම අරගෙන ගිහිල්ලා ලංකාව අර තිමිචාර සෞභාග්‍ය නැති කළ දාන අවුරුදු ගානකට. ඊට පස්සේ ශතවර්ෂ 14 කියන්නේ අවුරුදු 1400ක් විතර බොහොම දියුණු වෙලා තිබිච්ච අනුරාධපුරය කිස්තු වර්ෂ 1017 දී ඔය කියන චෝල ආක්‍රමණයත් එක්ක විනාශ වෙලා වල්බිහි වෙලා ජන ශූන්‍ය වෙලා ජනතාව අනුරාධපුරය අතහැරලා වෙන ප්‍රදේශයන් වල සංක්‍රමණය වෙනවා. ඉතින් එතනදී
හැංගිලා ඉඳලා බොහොම අමාරුවෙන් සටන් කරලා පළවෙනි විජේපාරවතුමා චෝලයන්ගෙන් ලංකාව මුදව ගන්නවා. මුදව ගත්තට පස්සේ විජේපාරවතුමාට පේන්න තියෙන දෙයක් තමයි නැවත අනුරාධපුරයේ ගිහිල්ලා රජකමක් රාජාභිෂේක මංගල්‍යය පවත්වන අනුරාධපුරයේ. නමුත් රජතුමා රාජ්‍ය මාලිගාව විදිහට තෝරගන්නේ පොළොන්නරුව නිසා පළවෙනි විජේපාරවතුමාව අපි ගන්නේ පොළොන්නරුවේ පළවෙනි රජතුමා විදිහට. නමුත් ඇත්තටම පළවෙනි විජේපාරවතුමා අනුරාධපුර වංශිකයෙක්. අනුරාධපුරයේ තමයි ඔහුගේ මේ පළමු රාජ්‍යය අර අවුරුදු 36කට ආසන්න කාලයක්. අර මේ මේ චෝලයන් සමග සටන් කරලා චෝලයන් එළවල දාලා ලංකාව මුදවා ගැනීමට පළවෙනි විජේපාරවතුමාට හැකියාව ලැබෙනවා. පැහැදිලිද? හරිද පුතේ? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙමනම් අපි අපිට සතියේ පළවෙනි විජේපාරවතුමාගෙන් අපි ඊළඟ කොටස පටන් ගමු. දැන් අද ආපු ළමයින්ට හරි වැදගත් මේ කරපු ටික. මොකද මේ ටික දැන් මම රෙකෝඩින් කළා වුණාට ඕගලන්ට හරි වැදගත් වෙයි මේ කොටස් ටික අහගෙන ඉන්න එක. නමුත් අපි අපේ යාළුවන්ටත් දැන් අද වැස්සත් එක්ක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් එක්ක තියෙන ප්‍රශ්නෙට අපි විසඳුමක් දෙමු. දැන් ඇත්තටම ගත්තොත් අපේ මේ පැත්තේ විදුලි කොටන එක මේක වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අපි ඔය දැන් ඔය මට බලන් ඉන්නකොටත් මම මේ කල්පනා කර කර හිටියේ දැන් මේ කොහොමද මේක මේ ටික ඉවර කරගන්නේ කියලා. වැඩේ හරි අපි එහෙමනම් ලබන සතියේ සාමාන්‍ය වෙලාවට ක්ලාස් එකේදී හම්බෙමු. මම ඔයගලන්ට මේ රෙකෝඩින් එක මේ හරි ගස්සලා මම දාන්නම් අපේ මිස් වෙච්ච යාළුවන්ටත් එක්ක. හරිද පුතේ? ටිකේ හොම්වර්ක් ආස්.